ആന്ത്രയും പിലിഗണ്ണുവാ റുസം ദുതാസ്നക്ക യൂട്യൂബ് ചാനൽ കിട്ട മാങ് ഇത്രം മകളും മുന്തിട്ടും പരിശ്രമിക്കാൻ തികില മേ ദനു തപ്പേ ലങ്കിൻ ആംബുലൻസ് കിയ ഓഗോളു ഗെദട്ടം വില പരിശ്രമിക്കുന്ന ഹരി അത് അപ്പി അപ്പേ വീഡിയോ കിട്ടെ ഹരി അപ്പി അത് മങ്ങാട്ട് കീഴിലെ തന്നെ മേ ആത്മ ബോഡിയെ തന്നെ കണക്ഷൻസ് കന ഓഗോളു ദൻറ്റ് മേ മെത്തന മേ പിൻഹയത്തീനോ നീത് അപ്പി ഏവ ഗണാങ്കി മേ മെദ തീന പിൻഹയ ഗണായി അതേരല මේ මෙතන ඔගලොන්ට පේනව නේද හීඩ පින්ච් පාස්වල තියෙන්නේ මේ ඒ ආර් ඊ එෆ් කියන තැන්ට එනවා තියෙන පින් තුන හීඩ පින්ච් තුන මේති අන්න ඒව ගැන හිතන්න නැතුව හිත හැපැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එකයි ඩිජිටල් අවුට්පුට් එකයි ගැන හිතන්න මේ තුන අපිට දැන් ඕන වෙන්නේ හරිද හරි දැන් ඔයාලට ග්‍රවුන්ඩ් එක ගැන මෙන්න කියලා දීලා ඉන්න ග්‍රවුන්ඩ් කියන්නේ හැම වෙලේම අපේ බෝඩ් එකේ රින පැත්ත මෙතන ග්‍රවුන්ඩ්ස් තුනක් තියෙනවා එකක් ඔයගොල්ලෝ බලන දේ මේ පින් තුනට පස්සේ තියෙන හතර වෙනි පින් එකේ තියෙනවා අනිත් එක තමයි මේ VCC එකයි ත VCC එකයි මෙතන WIN කියන ඉන්න එකයි ඇතුළත තියෙන ග්‍රවුන්ඩ් එක උන්ට ඒ දෙක යූස් කරන්නත් පුළුවන් හරි දැන් මම ඩිජිටල් අවුට්පුට්ස් ගැන කියලා දෙන්න ඩිජිටල් අවුට්පුට්ස් ගැන අපි මොකක් හරි එකක් ඒ කියන්නේ LED එකක් අත් කියන්නේ එතකොට ධන පැත්ත ගහන්නේ අපි ඩිජිටල් අවුට්පුට් වලට ඒ එතන මේ 1 2 3 4 කියලා තියෙන්නේ අපි මේක කෝඩ් එක අප්ලෝඩ් කරද්දී මේ 1 2 3 4 කියන එක ගොඩාක් වැදගත් වෙනවා එතකොට අපිට පුළුවන් කෝඩ් එක ලියන්න බ්ලින්ක් කියනවා නම් අපි ලියන්නේ සාමාන්‍යයෙන් ඩිජිටල් රයිට් 13 ලෝ ඒ කියන්නේ 13 වෙනි පින් එකට ගියොත් 13 ඒ වගේනේ එතකොට දැන් අපිට පුළුවන් මේ වගේ බෝඩ් එකේ අන්න ඒ තුන බලන්න මම මෙතන අරන් තියෙන මෙගා බෝඩ් එකක් හින්දා ඔයගොල්ලෝ පේනවා ඇති ඒකේ 53 වෙනකන් තියෙනවා අනික මේකේ තව විශේෂත්වයක් තියෙනවා මේ ග්‍රවුන්ඩ් එක තව වැඩිපුර තියෙනවා පේනවා ඇති ඔයගොල්ලන්ට ආයෙනේ නම් හරිද හරි අපි දැන් ඒක ගැන කතා කරමු දැන් අපිට තියෙන්නේ සුළු ප්‍රමාණය ඒ තමයි මේ 3.3 වෝල්ට් පින් එකයි 5 වෝල්ට් පින් එකයි ඒ දෙකෙන් තමයි VCC ඉන්නේ. ඒ කියන්නේ අපි 5 වෝල්ට් කියන එකට හරි 3 වෝල්ට් හරි දෙකෙන් එකකට අපේ මොකක් හරි අපි PIR sensor එකක් ගත්ත කියන්නකො. උදාහරණයක් වශයෙන් මම අරන් පෙන්නන්නම්කො. හරි මම මගේ Bluetooth module එක ගත්තා. ඒකේ අපි මේ මෙතන තියෙන ඇති ඔයගොල්ලෝ පේනවා RXD TXD. අපි ඒක ගැන අන්තිමට කතා කරමු. එතන ඔයගොල්ලෝ දැන් පේනවා ඇති. Ground කියලා තියෙන තැන ග්‍රවුන්ඩ් කියලා තියෙන තැන තමයි අපි අපේ අර මං කිව්වේ රින පැත්ත කියලා බෝඩ් එකේ අන්න ඒකට ගහන්න. ඊට පස්සේ අපේ VCC කියන්නේ VCC එක තමයි මෙන්න මේ 3 වෝල්ට් 5 වෝල්ට් ගහන්න. හයිද මම මේක ගැනත් වීඩියෝ එකක් කරන්නම්. මේක මං හිතන් ඉන්නේ 5 වෙනි 6 වෙනි ටියුටෝරියල් වලට දාන්න. හරි. අපි දැන් බොකොඩ දේවල් මේක ගැන දන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ ඇනලොග් පින්ස් ඇනලොග් පින්ස් ගහන්නේ අපි PIR එකක් විදියට. මම ඔයගොල්ලන්ට පින්ස් ගහන අවස්ථාවක් පෙන්නන්නම්. හරි මේ තියෙන උදාහරණයක්. අම්මේ PIR එකේ ඔයගොල්ලන්ට පේන ඇති ග්‍රවුන්ඩ් අවුට් VCC කියලා. මෙතන අපි අවුට් එක විදියට දෙන්නේ ඇනලොග් අවුට් එක. මේකෙන් අපි කරන්නේ මොකක් හරි හෙලවෙන පෘෂ්ඨයක් බලන එකනේ. හින්ද අපි අවුට් දෙන්නේ අනිවාර්යයෙන්ම ඇනලොග්. මේ වගේ වෙලාවට තමයි මේ ඇනලොග් පින්ස් යන්නේ. මේකේ ආඩිනෝ උණු බෝඩ් එකේ මමගේ ආඩිනෝ උණු බෝඩ් එක පෙන්නන්නම්. මේ තියෙන මගේ ආඩිනෝ උණු බෝඩ් එක ඒකේ මේ ඇනලොග් පින්ස් තියෙන 5 වෙනකම් විතරයි. නමුත් මේ මෙගා බෝඩ් එකේ තියෙන 15 වෙනවා. ඔයගොල්ලෝ පේනවාද මේ දෙකේ වෙනස්කම? මෙතන 53 ඩිජිටල් අවුට්පුට්ස් තියෙනවා. මේකේ තියෙන්නේ 13 වෙනකම් විතරයි. මේකේ ග්‍රවුන්ඩ්ස් 4ක් තියෙනවා. මේකේ ග්‍රවුන්ඩ්ස් 3යි තියෙන්නේ. මේකේ ඇනලොග්ස් 15ක් තියෙනවා. මේකේ ඇනලොග්ස් 5යි තියෙන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ මේකේ වෙනස්කම් ටික තේරෙනවා ඇති. ඔයගොල්ලෝ මම හිතන්නේ මේ වෙනකොට දැන නැති මේකෙන් කරන්නේ මොකද කියලා. මේකෙන් කරන්නේ රීසෙට් කරන එක. අපි දැන් කෝඩ් එක ලිව්වා. එතකොට අපිට වෙන එකක් කරගන්න ඒ වෙලාවෙම මේක රීසෙට් කරගන්න ඕනේ. එතකොට මේ බටන් එකෙන් තමයි රීසෙට් වෙන්නේ. මගේ මෙගා බෝඩ් එකේ බටන් එක කැඩිලා මම එකින් දාන්න බෝඩ් උනෝ එක තමයි යූස් කරන්නේ. මම ඔයාලන්ට පෙන්නන්නම් අපිට මේක උඩරිම දෙන්න පුළුවන් කොයි චාර්ජර් වලටද කියලා. හරි. අපි දැන් වැඩේ පටන් ගමු. පළවෙනියටම අපි මේ කෝඩ් එක ලියන්නේ මේ යන්නේ මේකට දෙන උපරිම වෝල්ටීයතාවය බලමු මේ තියෙන්නේ මම මේක ගහගත්තා හරි ඕගොල්ලෝ කීයටවත් ඕගොල්ලෝ අලුත්ම ෆෝන් ඒ කියන්නේ ෆාස්ට් චාර්ජින් පෝට්ස් දිනේවා මෙන්න මේ වගේ ඒවා මේක අපේ අලුත්ම ෆෝන් එක
Mang ilang ada sih dana, LED kan blink karena kondisi kira.